ಸಿಟ್ಟುಮಾಗಿದ್ದು ಹರಿಯಿಮ ಕರುಣಾವಂತ ಮಿಯಾಗಿ ಬಾರೆ ಯಕ್ತಿಬುನ ತಮಂಟ ಸಮಕುಲಿ ಸ್ವಾಮಿ ಪುರುಷಯಾನನ ಕಿನೆಕ್ ಲಭಿಲ ಮಠ ಕುಲುಂದುರು ದರುವಿ ಕಂಬಗೆ ಸುಜಾತಾವಗೆ ಬಾರಿ ತಿರಿಮಿ ಹಿಮಸದಾ ಸುಜಾತಾವ ಸುದಾನಂಬಿನವ ಗೆದರ ವೆಡಕಾರ ಕೌದು ಪುನ್ನ ಪುನ್ನ ಕೀನ ಕಾಂತಾವಟ ಕೀನವ ಒಯಾ ಗಿಹಿಲ್ಲ ಅದೆ ನುಗು ರುಕ್ಷಿವಿತ ಸುದ್ಧ ಪವಿತ್ರ ಕರಲೆ ಅದ ಮಗೆ ಬಾರಿ ತೀನವ ತಿರಿಮಿ ಹಿಮಸದ ಪುನ್ನ ಕಿನ ಕಾಂತಾವ ಅವಶ್ಯ ಕಲಮನಾ ಬಡು ತಗಿನ ಗಿಯಾ ನುಗ ರುಕ್ಷಿ ವಿನದ ಹಿಮಸ ದಿವೀಮಕ್ ದೆಕ್ಕಿನ ಅದೇ ರುಕ್ಷ ದೇವತಾವೆ ಇಮಟ ಬೆಹಲೆ ಉನ್ನ ಕಿನ ಕಾಂತಾವ ಮೇ ಸಿದ್ಧಿ ದೆಕಲ ಮಹಾ ಸತುರುಕಟ ಪತ್ತುನ ಹರಿಮ ಸತುರುಕಟ ಪತ್ತುನ ಇಕ್ಮನಟ ದೂಗುನ ದೂಗುನ ಎವಿಲ್ಲ ಸುಜಾತಾವಟಕಿನ ಸುಜಾತಾ ಸಿಟ್ಟು ದೀನಿ ಅದಾಪೇ ಬಾರಿ ಬಾರಗನ್ನೆ ರುಕ್ಷ ದೇವತಾವ ಬಿಮಟ ದೆಹಲೆಯಿಂದ ಸುಜಾತಾವಟ ಪುದುಮ ಸತುಟಕ್ ಪುದುಮ ಪ್ರೀತಿಯಕ್ ದೆನುನ ವಿಶಿದ್ಧಿಯ ಅಹಲ ಇಕ್ಮನಟ ಕಿರಿಪಿಟುದಾನೇ ಸೂದಾನಂ ಕರೆಗನೆ ಲಕ್ಷ್ಯಕ್ ಪಟಿನಾರ ಅಂತಲೇಕಿನ್ ತಂಪತ್ ಕರೆಗನ ತವತ್ ಲಕ್ಷ್ಯಕ್ ಪಟಿನಾರ ಅಂತಲೇಕಿನ್ ಮಸಾಗೆ ಪಿರಿಸತ್ ಸಮಗ ಇಕ್ಮರಟ ನುಗು ರುಕ್ಷಿ ವಿತಟ ಪೆಮಿಣಿಲ ಸ್ವಾಮಿ ಮಗೇ ಪ್ರಾರ್ಥನಾವಕ್ ತಿಬುನ ಏಕೆ ಆಕಾರೇಟಮ್ ಇಷ್ಟ ಸಿದ್ಧವುನ ಭವಾನ್ಸಗಿತ್ಯಂ ಪೆತುಮಕ್ ಪ್ರಾರ್ಥನಾವಕ್ ತಿಬೀನ ಏಕತ್ತೆ ಆಕಾರೇಟಮೆ
ඉෂ්ට සිද්ධ වේවා කියලා කිලිපිඩු දානේ පූජා කරන්න තිබුණා. කිලිපිඩු දානේ පූජා කරලා ඉවර වෙලා සුජාතාව යන්නට ගියා. සිද්ධාර්ථ කුමරුන් ඒ උතුම් ස්ථානයේ නැගිටලා පෙර බුදුවරු ස්නානය කරපු තැනටම ගිහිල්ලා පෙම් පහසු වෙලා ස්නානය කරලා කිලිපිඩු 49ක් කොට හදලා අනුභව කරලා අදලෝතුරා බුදු පදවිය ලබා ගන්නව නම් සාක්ෂියක් හැටියට මේ රන්තලියේ උඩුගම් බලා යවිතා කියන දිෂ්ඨානෙන් යුතුව නේරංජනාගගේ පාත්‍රය පා කරලා එරියා. හාස්කමක් කියලා කියන්නේ මේ නේරංජනාගගේ අසූරු වෙන දිගට මේ පාත්‍රය ගමන් කළා. සිද්ධාර්ථ කුමරුන් සේනානිගමේ විවේකසුවීන් කාලය ගත කළා. දැන් එනවා මේ උතුම් ජයශ්‍රී මා බෝධින වහන්සේගේ සෙවණට. එන අතරතුර සිද්ධාර්ථ කුමරුන්ට මුණ ගැහෙනවා මේ ප්‍රදේශී තාම සුප්පකට වෙහිටිය බමුණින්. කවුද? සොත්තිය කියන බමුණා. සොත්ති කියන බමුණ සිද්ධාර්ථ කුමරුන්ට කුස්තන මිටියටක් පූජා කරලා මේකත් සිද්ධාර්ථ කුමරුන් රැගෙන මේ උතුම් ජයශ්‍රී මා බෝධින වහන්සේ සමීපයට පැමිණලා තමන් රැගෙන ආ කුස්තන මිටියට අර උතුම් ජයශ්‍රී මා බෝධින වහන්සේගේ පාමුල අතුරලා බෝධින වහන්සේට පිට දීලා නැගෙනහිර දිසාව බලාගෙන චතුරාංග සමන්නාගත වීරයන් බද්ද පරියන්ගේ මගේ මේ ශාරීරියේ ඇට මස් ලී නහර මේ ඔක්කොම හැදෙල වියලී මිදලා ගියා. බුදුන් වී මිස මේ උතුම් වජිරාසනේ අදම මොනුනි කිටි මේ කියන අතිෂ්ඨානෙන් යුතුව එදා සිද්ධාර්ථ කුමරුන් වැඩි හිටියා. කාලය ගෙවිල ගියා. කිස්තු පූර්ව 528 වෙනි වෙසක්පුර 15 පොයේ දවස උදා වෙනවා. සමගම පුබ්බේ නිවාසානුස්සති ඥානිය ලබාගෙන ආසවක්ඛ්‍යා ඥානිය ලබාගෙන චතුප්පාද ඥානිය ලබාගෙන කාමාශ්‍රවයන් පිළිහින කරලා තණ්හර තීරගාමාර පරාජය කරලා දස බිම්බර මාර්සලක පරදවලා විසප්පුර 15 පොයේ දවසේ මේ උතුම් ජයශ්‍රී මා බෝධින වහන්සේගේ පාමුල ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්තා. ලෝතුරා බුදු පදවිය ලබාගෙන සත්සතියේ පළවෙනි සතියේ බුදුහාමුදුරුවෝ වැඩි ඉන්නවා මේ උතුම් ජයශ්‍රී මා බෝධින වහන්සේගේ සෙවීම. අපේ ශාසනයේ තියෙන පටිච්ච සමුප්පාදයේ අග ඉඳලා මුලට මුල ඉඳලා අගට නැත්තම් අනුලෝමහා ප්‍රතිලෝම වශයෙන් බුදුහාමුදුරුවෝ මෙනෙහි කරන්නේ මේ උතුම් ජයශ්‍රී මා බෝධින වහන්සේගේ සෙවීමේ කෙනෙක් මේ කවුරුත් තුමේට සිහිපත් කරගන්න. ඒ වගේම දෙවියන්ගේ සැකයේ දුරු කිරීම සඳහා ලෝතුරා බුදුහාමුදුරුවෝ තමන්ගේ ශරීරයේ මහා ගිනිකඳ තමන්ගේ ශරීරයේ මහා ජලකඩක් නැත්තන් යමා මහ පෙළහැරේ පෑවයි කියලා කියන්නේ මේ උතුම් ජයශ්‍රී මා බෝධින වහන්සේගේ ශ්‍රීමේ කෙනෙක් මේ කවුරුත් උදේට මතක තියාගෙන සත්සතිය පළවෙනි සතිය වන්දනා කරන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතියක් මුළුල්ලෙහි සමාධි සුවයෙන් විමුක්ති සුවයෙන් මේ අසිරිමත් වජ්‍රාසනයෙහි වැඩවුන් සේක එම උතුම් පිම් බිමට මාහදවතින් යුතුව වන්දනා කරම් මාගේ නමස්කාරය වේවා සාදු. එතකොට මේ තියෙන ජයශ්‍රී මා බෝධිය මේ ජයශ්‍රී මා බෝධි හරියටම හිටවල තියෙන්නේ නාභියේ. නාභිය කියලා කියන්නේ මේ ලෝකෙ ගත්තාම හරියටම මැද මැද තමයි ජයශ්‍රී මා බෝධිය තැම්පත් කරලා තියෙන්නේ. ස්වාභාවික විපත් කවදාකවත් මේ පිම්බිමිට සිදුවන්නේ නැහැ කියන එක ලෝතුරා බුදුහාමුදුරුවම ශ්‍රී මුඛයෙන් දේශනා කරයි කියන එක මේ කවුරුත් හොඳට මතක තියාගන්න. ලෝතුරා බුදුහාමුදුරුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන වැඩ හිටපු වජිරාසනය බෝධියක් එක්කම තිබෙන වජිරාසනය දැක්කද ඔයගොල්ලෝ? ඒ තමයි වජිරාසනය. හැබැයි වජිරාසන දෙකක් පිළිබඳව සෙල්ලිපිවල වාර්තාකුන් ලැබෙනවා. පළවෙනි වජිරාසනය තමයි බුද්ධගයා මහවිහාරයට කොටු කරලා නිර්මාණය කරලා තිබෙන මහලුකු පිළිමය. අඹල තියෙන්නේ ඒකේ උඩ. අපි දැන් මල් පූජ කරේ. ඒ තමයි නියම වජිරාසනය. ඔයගොල්ලන් කිරියාහාර තැම්පත් කරේ උදේ හිමිදිරි උදෑසන. ඒ තමයි වජිරාසනය. ඒ ධර්මාශෝක මහරජතුමා විසින් නිර්මාණය කරපු වජිරාසනය. දැන් ආරක්ෂක හේතුන් මත සම්පූර්ණ රත්තරන් නිර්මාණය කරලා ඒ වජිරාසනය බුද්ධගයා මහා සිරියාවන්ත පිළිමය. අඹල තියෙන්නේ
ඒකි උඩේ මේ තමයි දෙවිනි වජිරාසනේ මේක ඉන්දියන් හදියෙන් රත්තරන් නිර්මාණය කරන්න තිබුණා මේ වජිරාසනේ දැන් අපි බලා කියාගෙන බුදුහාමුදුරු වැඩ හිටපු දෙවිනි සතිය දැකලා බලලා වන්දනා කරන්න යන නැවත මේ ස්ථානයට එන්නේ අම්මල ඔක්කෝම බඩු මුට්ටු අරගෙන නැගිටින්න ආවද ඔක්කොම සාදු කියන්නේ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ දෙවිනි සතිය මේ තියෙන බුද්ධගයා මහ විහාරයේ මොකද්ද බුද්ධගයා මහ විහාරයේට අඩි 25ක් උඩින් අඩි 25ක් උඩින් බුදුහාමුදුරුව තෝරගන්නවා දෙවිනි සතියකට කරන්න නැගෙනහිර ප්‍රදේශය බලන්න ඔහොම නැගෙනහිර අර කට්ටි වාඩි වෙලා ඉන්නේ කන්දක් උඩ බුද්ධගයාවට අඩි 25ක් උඩින් මේ බිමට අඩි 25ක් උඩින් දැක්කනේ කන්දක් උඩ බුද්ධගයාව හා සමානව ආකෘතියක් තියෙනවා ඒ තමයි ගෞතම බුදුහාමුදුරුව වැඩ හිටපු දෙවිනි සතිය සමාධි සුවියෙන් විමුක්ති සුවිය ලෝතුරා බුදුහාමුදුරුව ඒ උතුම් පිම්බිමේ වැඩ ඉන්නේ වෙලාවෙදී බුදුහාමුදුරුව සිහිපත් කරනවා ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න සේනානිගමී උදවිය පස්සක තවුසු මාහටපු පස්ථාන කරා මේ හැම කෙනෙකුටම මා පුණ්‍ය ආනුමෝදනාකුන් ලබනවා විශේෂකොට බුදුහාමුදුරුව සලකනවා මේ උතුම් ජයශ්‍රී මා බෝධින වහන්සේ ඒ උතුම් ස්ථානයේ ඉඳගෙන මේ උතුම් ජයශ්‍රී මා බෝධින වහන්සේ දෙස දින 7ක් තිස්සේ ඇස්පිය නොහෙලා බලා සිටිනවා බලා සිටීම මේ ලෝකයාට ප්‍රසිද්ධ කරන් තිදුනා අනිමිස ලෝචනේ පූජාව නම් මුළු ලෝකයාම පෙළගැස්තුන මේ උතුම් සත්‍යාවට ඊට හේතුව තමයි ලෞතුරා බුදුහාමුදුරුව බුදු වෙලා චතුරාර්ය සත්‍යව බෝධ කරගෙන කළගුණ සැලකීමේ උදාර කටයුත්ත වචනීයට බුදුහාමුදුරුව සීමා කරේ නැහැ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ බුදු සිරුරින් මේ ලෝකයට කරලා පෙන්නවා මේ විදිහටයි කළගුණ සැලකීමේ උදාර කටයුතු සිද්ධ කරන්නේ කියන එක වන්දනා කරන්නේ නැගෙනහිර ප්‍රදේශයට හැදිලා දෙවෙනි සතිය ලෝතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතියක් මුළුල්ලෙහි සමාධි සුවයෙන් විමුක්ති සුවයෙන් මේ අසිරිමත් දෙවන සතියෙහි වැඩුන් සේක එම උතුම් පිම්බිමට මහදවතින් යුතුව වන්දනා කරම් මාගේ නමස්කාරේ වේවා සාදු කියන්නේ බුදුහාමුදුරුවන්ගේ තුන්වෙනි සතිය රුවන් සක්මන පෙරපර දෙදිගට පෙරපර දෙදිගට කියලා කියන්නේ එහාටත් මෙහාට ලෞතුරා බුදුහාමුදුරුව සක්මන් කරන මේ සිරිපතුලක් තබන තබන ගානේ මේ මහා පොළොවෙන් පියුම් 18ක් පෙර නැංගා මේ තියෙන බුදුහාමුදුරුවන්ගේ රුවන් සක්මන දැක්ක නේද පියුම් 18 මේ මහා පොළොවේ තියෙනවා දැක්ක නේද මේ තිගට මේ මහා පොළොවෙන් පෙර නැගිච්ච පියුම් 18 ධර්මාශෝක මහරජතුමා විසින් ඉතාම අලංකාර විදිහට මේ ස්ථානයේ පළ දෙකට වහලක් ගහලා නිර්මාණය කරන්න තිබුණා නිර්මාණය කරපු එක 12 සත වර්ෂයේ නාලන්දා විශ්වවිද්‍යාලය අපි හාමුදුරුවෝ 12000ක් අධ්‍යාපනය කර කර ඉන්නවදීක හාමුදුරුවෝ 12000ම අමු වී සම්පූර්ණයෙන්ම අම්මේ තාත්තේ කපල කොටල විනාශ කරලා අයින් කරලා දැම්මා මුස්ලිම් ඇත්ත විසින් එදා නාලන්දා මහා පුස්තකාලයට ගිනි තිබ්බා අවුරුදු ගණනක් තිස්සේ නාලන්දා මහා පුස්තකාලය ගිනි ගත්තා අන්න එදවස මෙන්න මේ ස්ථානය පළ දෙකට වහලක් ගහලා තිබුණු නිර්මාණයේ කෘපේ රුවන්සක් මනත් සම්පූර්ණ කඩල විනාශ කරලා අයින් කරලා දැම්මා. උගලන්ට පේන්නේ නැති අද කඩල විනාශ කරලා අයින් කරලා දාලා තිබෙනවා. මෙන්න මේ වේදිකාව ඉන්දියන් රජයෙන් නිර්මාණය කර රුවන්සක් මනේ හැටියට බුදුහාමුදුරුවන්. රුවන්සක් මනේ දිග 54ක් තියෙනවා. පළල 4ක් තියෙනවා. උසය 3 හමාරක් තියෙනවා. වන්දනා කරමු රුවන්සක් මනේ.
Lohutura Budurajanan Vahansi Chaturari Satyav Budhkargine Satyakmulullehi Samadhi Suvayin Vimukti Suvayin Mi Asiri Matnu Ruvan Sakmanehi Sakmankala Seka Imautum Pimbimata Mahadavatinyutu Vandanakaram Magi Namaskaraya Viva Sadhu Apiyam Buduhamaduruvange Hataravini Satya Dakala Balala Vandanakaram බුදුහාමුදුරුවන්ගේ හතරවෙනි සතිය රුවන් ගි රුවන් ගි අර තියෙන බුදුහාමුදුරුව වැඩි හිටපු රුවන් ගි දැක්ක නේද බෝඩ් එකත් එකම තියෙන්නේ සුදු පාට මේ අලවල දැක්ක නේද ඒ තමයි බුදුහාමුදුරුව වැඩි හිටපු රුවන් ගි එදා දෙවියන් වහන්සේලා විසින් ලෝතුරා බුදුහාමුදුරුවන්ට රුවන් ගියක් මවල දුන්නා ලෝතුරා බුදුහාමුදුරුව වැඩි ඉන්න වෙලාවදී අපේ ශාසනයේ තියෙන පဋාණ ධර්මයේ ඒ වගේම අභිවිශිෂ්ට අභිධම්මෝ ඊටාම ගැඹුරු ධර්මයේ ලෝතුරා බුදුහාමුදුරුව සම්පූර්ණ මෙනෙහි කරන්නේ ඒ උතුම් රුවන් ගිය තුල වෙදී ඉන්න වෙලාවෙදී මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රයේ සඳහන් කුණ ලැබෙනවා ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ බුදු සිරුරෙන් නිල් පීත ලෝහිත ඕදාත මාංජිෂ්ඨ ප්‍රභාස්වර කියනා වූ සද්වර්ණ බුදුරෙස් අකිනිකා බබලව දක්වා විහිදුනා කියලා කියන්නේ ඒ රුවන් ගිය තුල වෙදී ඉන්න වෙලාවෙදී ඒ රුවන් ගිතාම අලංකාර විදිහට ධර්මාශෝක මහරජතුමා නිර්මාණය කර හින්දු ආක්‍රමණ කාලේ උඩු කෙළ උඩ කොටස සම්පූර්ණ කඩල විනාශ කර අයින් කරලා දැම්මා. අදරුවන්ගේ ඇතුලේ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. දේග සව්වන්ගේ පිළිම වහන්සලා දෙනමක් වෙඩි ඉන්නවා මහා යානියට අයිති අවලෝකයේ තේස්සරේ කියලා බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා තිබෙනවා. අපි වන්දනා කරමු රුවන්ගේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතියක් මුළුල්ලෙහි සමාධි සුවයෙන් විමුක්ති සුවයෙන් මේ අසිරිමත් රුවන්ගේ වැඩුන් සේක එම උතුම් පිම්බිමට පත්නු මහත් රුවන්ගේ වැඩුන් සේක එම උතුම් පිම්බිමට මහදවතින් යුතුව වන්දනා කරම් මාගේ නමස්කාරය වේවා දැන් මම කියලා දෙන්න යන්නේ බුද්ධ ගයාවේ නටබුන් පිළිබඳව මේ විහාරමලෝ වටේට බලන්න මොනවද තියෙන්නේ බල්ල ඉක්මනට කියන්න බලන්න චෛත්‍ය චෛත්‍ය 1000ක් චෛත්‍ය 1000ක් දල වශයෙන් මේ විහාරමලෝ වටේට තියෙනවා මේ චෛත්‍ය ඔක්කොම නිර්මාණය කරලා තියෙන ධර්මාශෝක මහරජතුමාගේ කාලේ ඒ වගේම බින්ගාලී පාලකයන්ආව රජුරුවන්ගේ පරම්පරාවෙන් එන කට්ටිය චෛත්‍ය කොටසක් නිර්මාණය කළ තිබෙනවා මහායාන ක්‍රමයකට. එදා තරමාශෝක මහරජතුමාගේ කාල නිර්මාණය කළ තිබෙන මේ කුඩා කුඩා චෛත්‍යවල එදා මහරහතන් වහන්සේලා පිරිනුවම් පෑවට පස්සේ උන්වහන්සේලාගේ බස්මාවසේස අරගෙන මේ කුඩා කුඩා චෛත්‍ය ඔක්කොම නිර්මාණය කරයි කෙනෙක් 37 වසරේ ශිල්පියෙක් හීන්සාන් භික්ෂුව වාර්තා කරනවායි කෙනෙක් මේ කවුරුත් උදේට සිහිපත් කරගන්න. මේස ලොකු චෛත්‍යයක් තුන ඔයගොල්ලන්ට පේනෙමෙති. බලන්නකො පේනවද අන්න ඒ චෛත්‍ය පේසාවලු 13ක් තියෙනවා පේසාවලු 13ක් තියෙනවා පේසාවලු 13කින් සමන්විත නිසා මේ චෛත්‍ය 37 වසරේ සෙල්ලිපියක හීන්සාන් භික්ෂුව වාර්තාකුන් ලැබෙනවා මේ චෛත්‍ය අනිවාර්යයෙන්ම බුද්ධ ගයා සුද්ධ භූමියේ තියෙන එකම චෛත්‍යයයි ගෞතම බුදුහාමුදුරුවන්ගේ සරුවජ්ජ ධාතු තැන්පත් කරලා තිබෙන චෛත්‍යයක් හිටියද ඒ චෛත්‍යයට නුදුරින් තව කෙරෙවලේ චෛත්‍යයක් තන අපි දැන් උදේ වාඩි වෙලා හිටපු තැන දැක්කද අන්න ඒ චෛත්‍යයේ මේ කවුරුත් අහලා ඇති බුද්ධ ഘോഷහාමුදුරුව පිළිබඳව බුද්ධ ഘോഷහාමුදුරුව ලංකාවට ගිහිල්ලා පාලි භාෂාවෙන් අටුවාව ග්‍රන්ථාරූඪ කරන්ටිදී
බුද්ධ ගෝසාමඳුර අපවත් වෙනා තින මේ පිම්බිමට ඇවිල්ලා බුද්ධ ගෝසාමඳුර අපවත් වුණාට පස්සේ වහන්සේගේ බස්මාවශේෂ අරගෙන අර එහා පැත්තේ කෙරවිලේ චෛත්‍ය නිර්මාණයේ කරයි කිනකත් 7 ශත වර්ෂයේ සෙල්ලිපියක හීන්සාන් භික්ෂුව වාර්තා කරනවයි කිනක මේ කවුරුත් හොඳට මතක තියාගෙන 4 වෙනි සතියෙම වන්දනා කරගෙන 5 වෙනි සතියේ දැකලා බලලා වන්දනා කරන්න යමු තුවන්ගේ පස්වෙනි සතිය මං අල්ලගෙන ඉන්නේ දැක්ක නේද මං අල්ලගෙන ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ පස්වෙනි සතිය අජපාල නුගරුක මුල මේ උතුම් පිම්බිමේ ලෝතුරා බුදුහාමුදුරුව වැඩි ඉන්න වෙලාවේදී බුදුහාමුදුරුව සිහිපත් කරනවා මං අවබෝධ කරගත්ත ධර්මය මේ ලෝකයට දේශනා කරන්න කොහොමද අවබෝධ කරගන්ත මේ ලෝකෙ මිනිස් ඉන්නවද කියලා බුදුහාමුදුරුව සිහිපත් කර කර ඉන්න වෙලාවේදී සාම්පතේ බක්මෙවිල බුදුහාමුදුරුවන්ට ආරාධනා කරනවා ඔබ වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ මේ ලෝකයට දේශනා කරන්න. අවබෝධ කරගන්ත මේ ලෝකෙ මිනිස්සු ඉන්නවයි කියලා ආරාධනා කරන්නේ මේ උතුම් අජපාලේ නුගුරු කුමුළු වැඩි ඉන්නදලා. හොංගුංක කියන ජාතික බ්‍රාහ්මණය බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනවා බ්‍රාහ්මණයෙක් වෙන්නේ කොහොමද? බ්‍රාහ්මණයෙක් දිය යුතු කරුණු කාරණා මොනවද? බුදුහාමුදුරුව පිළිතුරු දෙනවා බ්‍රාහ්මණයෙක් වෙන්නට පුළුවන් කියාවක් තිබෙනවා. කර්මයේ කර්මඵලයේ හරියට විශ්වාස කරගෙන දාන මාන ආදී පින්කම් වලට සම්බන්ධ වෙනව නම් ධර්මයේ අවබෝධ කරගෙන ධර්මයේ අන්නයට අවබෝධ කරලා දෙනව නම් සමාජ සේවාවන් සිද්ධ කරනව නම් හැමදාමත් මේ සිනහම සුමෝණින් ජීවත් වෙනව නම් මම උසස් අන්නයේ පහත් කොට කියලා කවදාකවත් සලකන්න ඉපයි කියලා ලෝතුරා බුදුහාමුදුරුව දේශනා කරන් තිබෙනවා දෙවෙනි වතාවටත් මාරේ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කීපයක් අහලා මාරය පරාජ වෙලා එහිකඩ දිරුවයි කියලා කියන්නේ මේ උතුම් අජපාලේ නුගුරු කුමුළු වැඩි ඉන්න වෙලාවේදී කියනක මේ කවුරුත් උදේට මතක තියාගෙන පස්වෙනි සතිය වන්දනා කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතියක් මුළුල්ලෙහි සමාධි සුවයෙන් අජපාල නුගරුක මුල වැඩුම් සීක එම උතුම් පිම්බිමට මාහදවතින් යුතුව වන්දනා කරම් මාගේ නමස්කාරය වේවා
බුදුහාමුදුරුවන්ගේ 6 වෙනි ස්ථානියේ මුචලින්ද විල නැත්තම් මුචලින්ද නාගධරණිය ලෝතුරා බුදුහාමුදුරුව මේ උතුම් පිම්බිමේ වැඩි ඉන්න වෙලාවෙදී බුදුහාමුදුරුවන්ට කරදර බාධක හිංසා ඇති වෙනවා ධාරානිපාත වර්ෂාවක් පැහැලා මේ වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමේ අදහසින් මුචලින්ද විලේ හිටපු නාගයා මේ සිද්ධිය දැකලා ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ බුදුසිරුර සම්පූර්ණ ධාරානිපාත වර්ෂාවෙන් ආරක්ෂා කරගනු ලබනවා ආරක්ෂා කරගත් මේ නාගයාගේ ස්වරූපී පිළිබඳව මහා වංශී සදහම් කුන් ලැබෙනවා අනුරාධපුරයේ තියෙන මහා ප්‍රාසාදේ භාණ්ඩාගාර ශාලා වගේ තිබුණලු මේ නාගයාගේ දරණීය වට ප්‍රමාණයේ පමණක් එතකොට මේගොල්ලන්ට මතක් වෙනට උන මේ නාගය මොනතරම්නම් විශාල නාගයෙක්ද කියන එක හත් දවසක් නොකඩවා වහින වැස්ස හාස්කමකට නෙමා වුණාට පස්සේ ලෝතුරා බුදුහාමුදුරු ඉරිද බලින් පිටපැත්තට වැඩම කුන් ලැබෙනවා වැඩම කරාට පස්සේ මේ නාගයා මානවක වෙස්යෙන් ඇවිල්ලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට දනගහගෙන ධර්මයේ ශ්‍රවණිය කරා කියලා සඳහන් කුන් ලැබෙනවා වන්දනා කරමු ලෝතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතියක් මුළුල්ලෙහි සමාධි සුවයෙන් විමුක්ති සුවයෙන් මේ අසිරිමත් මුචලින්ද විලෙහි වැඩුන් සේක එම උතුම් පිම්බිමට මහදවතින් යුතුව වන්දනා කරම් මාගේ නමස්කාරය වේවා සාදු කියනවා මේ ඔක්කොම වන්දනාමාන කරගෙන ධර්මාශෝක මහරජතුමා අවසාන වතාවට ආවයි කියලා කියන බුද්ධගයා බුද්ධගයා වන්දනාමාන කරගෙන ධර්මාශෝක මහරජතුමා නිවසට මාලිගාවට ගියාට පස්සේ සේවකයන් අණ කරනවා මා වන්දනාමාන කරපු මේ සිද්ධස්ථානයකම ධර්මාශෝක ස්තම්භයට වරට උනේ මේ තමයි බුද්ධගයාවේ තියෙන ධර්මාශෝක ස්තම්භය ධර්මාශෝක ස්තම්භයේ කඩි 60ක් කඩි 45ක් නිර්මාණාදී කටයුතු කුණ ලැබෙනවා බුද්ධගයාවේ ධර්මාශෝක ස්තම්භයේ උඩු කෙරවල නැහැ හින්දු ආක්‍රමණ කාලේ උඩු කෙරවල කඩලා විනාශ කරලා අයින් කරලා තාලා ඕගොල්ලෝ බරණසිපතනාරාම මූලගන්ධකුටි විහාරයේ වන්දනා කරා නම් මූලගන්ධකුටි විහාරයේ ධර්මාශෝක ස්තම්භය හතරට කඩලා සම්පූර්ණයෙන්ම අයින් කරලා තාලා වෛසාලී වන්දනා කරන වෛසාලී නීම ධර්මාශෝක ස්තම්භයේ සිංහ මූණත් එක්ක වැත්තන්ට බලා කියා ගන්නට පුළුවන් මා මේ බුද්ධගයාවේ අවුරුදු ගණනක් ඉඳගෙන අම්මේ තාත්තේ හදවතින්වත් අනියාගම් කට්ටියට බයින නැවි ලෝතුරා බුදු කෙනෙක් මේ ලෝකෙ හිටියේ කියන බුද්ධගයාව සාක්ෂි දරයි ලෝතුරා බුදු කෙනෙක් පළවෙනි වතාවට ධර්මයේ දේශනා කරයි කියන බරණ සුපතනාරාමයේ සාක්ෂි දරයි මෙතරම් සාද කන්දරාවක් බෞද්ධයන්ට තියද්දී මෙරටේ අනියාගම් කට්ටිය සම්බුද්ධ ශාසනය අනිත්‍ය බව සිද්ධාස්ථාන සම්පූර්ණ කඩලා බිඳලා විනාශ කරලා අයින් කරලා දාලා ඒ අත්තන්ගේ සාධක බවට අම්මේ තාත්තේ පත් කරගත්තා ධර්මාශෝක මහරජතුමාට පින් සිද්ධ වෙන්න බෞද්ධයම සිද්ධාස්ථානීකම ධර්මාශෝක ස්තම් පිට වර තිබුණා මේ ධර්මාශෝක ස්තම්භ තින තාක් මේ සිද්ධාස්ථානේ මේ ලෝකේ බෞද්ධයන්ගේ කෙනෙක් මේ කවුරුත් හොඳට මතක තියාගෙන අපි යම් හත් මිනිස්සු සත්‍ය දැකලා බලලා ගන්නවා අරේ ජීවරයක් පළඳර තියෙන්නේ කොළපාට කොළ සම්පූර්ණ අලුතෙන් දරවල තියෙන්නේ දැක්කනේ
ඒ තමයි කිරිපලු වෘක්ෂය. දැක්කද කවුරු? ඒ බුදුහාමුදුරුව වැඩ හිටපු අවසාන සතිය කිරිපලු වෘක්ෂය. ලෝතුරා බුදුහාමුදුරුව මේ උතුම් පිප්පි මේ වැඩ ඉන්න වෙලාවේදී බුදුහාමුදුරුවන්ට මුණ ගැහෙනවා තපස්සු බල්ලුක වෙළෙන් සහෝදරයා. තපස්සු බල්ලුක වෙළෙන් සහෝදරයන්ගේ ගැල් ගණනාවක් වැරිතලාවක ඉරුණා. මෙව ගන්නට බැරුව නොයේක් වද හිංසා විදිනවා. ඒ වෙලාවේදී ඥාති දේවතාවෙක් එවිල්ලා කියනවා අලුත බුදුහාමුදුරුව බුදු වෙලා ඉන්නවා ගිහිල්ලා දානයක් පූජා කරන්න. ලෝතුරා බුදුහාමුදුරුවන්ට මේ පෙනිහා විලඳ පූජා කරන සූදානම් වෙනවා. වෙලාවේදී බුදුහාමුදුරුව කල්පනා කරනවා මා මේවා කොහොමද බාරගන්නේ? මගේ අතේ යමක් නැහැ. මේක දකින්න සතරවරම් දිවිවරු. සතරවරම් දිවිවරු මේ සිද්ධිය දැක්කට පස්සේ ලෝතුරා බුදුහාමුදුරුවන්ට රන්මවා පාත්‍ර හතරක් මෙවල දෙනවා. මේ පාත්‍ර හතර එකක් බවට පත් වේවා කියලා බුදුහාමුදුරුව අදිෂ්ඨාන කුණ ලැබනවා. අදිෂ්ඨාන කරාට පස්සේ මේ පාත්‍ර හතර එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ ලෝතුරා බුදුහාමුදුරුවන්ට මේ පෙනිහා විලඳ පූජා කුණ ලැබනවා. මේ වරදල ටික වෙලාවක් ගියාට පස්සේ බුදුහාමුදුරුවන්ගෙන් ධර්මී ශ්‍රවණිය කරලා ශාසනයේ පළවෙනි වතාවට බුද්ධ ධම්ම කියන දේවාචක පාසිකුරු බවට පත් වුණා කියලා කියන්නේ මේ තපස්සු බල්ලුක වෙළෙන් සහෝදරයන් කෙනෙක්. මේ කවුරුත් අම්මේ තාත්තේ හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේව දැකලා බලලා වන්දනා කරගන්න අපිට යම් කිසි වස්තුවක් ලබා දෙන්නකෝ. ලෞතුරා බුදුහාමුදුරුව මහානුකම්පාවෙන් නිතුව අටවතාවක් කිසాత ගාලා එස ධාතු මිටක් පරිත්‍යාකුන් ලබනවා. මේගොල්ලන් මේකත් අගෙන යනවා කල්කටාවට. කල්කටාවට ගිහිල්ලා නැව් නගිනව බුරුමේට යන්නේ කියලා. ඒ කාලේ තිබිලා තියෙන්නේ රුවන් ලැබු. මේ රුවන් ලැබේ නගලා මහමෝදේ මැද හරියක් ගියාට පස්සේ ධාරානි පාත වර්ෂාවක් වැයලා මේ ඇත් ඔක්කෝම යට වෙනවා. මගේ රටේ වාසනාවන්තකමට මේ ඔක්කෝම ගහගෙන යනවා ලංකාදරණි තලයට. ලංකාවෙන් ගොඩබැහැල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතේ විරලබඩ ආසන්නයේ තිරියායකින ප්‍රදේශයේ ගිරිහඬු සෑය කියලා චෛත්‍යයක් නිර්මාණය කළා. ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ කේශ ධාතු තම්පත් තුන් ලැබනවා. ලෞතුරා බුදුහාමුදුරුව දඹදිව ජීවමානව ඉන්න වෙලාවේදී තමයි ලංකාවේ ගිරිහඬු සෑය කියන චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නේ. ඒට වාර්තා තමයි 37 වසරේ සෙල්ලිපියක හේන්සාන භික්ෂුව වාර්තා කරන වයිකිනක. මේ කවුරුත් හොඳට මතක තියාගෙන අවසාන සතිය වන්දනා කරන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතියක් මුළුල්ලෙහි සමාධි සුවයෙන් විමුක්ති සුවයෙන් මේ අසිරිමත් කිරිපලු රුක්සය මුල වැඩවුන් සේක එම උතුම් පිම්බිමට මහදවතින් යුතුව වන්දනා කරම් මාගේ නමස්කාරය වේවා.